සුබ දවසක් වෙනද වගේම අදත් අපි ඔබව අපේ පාඩම් මාලාවට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා අපේ පාඩම් මාලාවේ අපි අද කතා කරන්න යන්නේ කිතුනුවන්තර බොහොම කුතුහලයක් ඇති කරන විශේෂ මාතෘකාවක් ගැන ඉතින් මාතෘකාව ගැන කියන්න කලින් මම ඔබට කියන්න කැමතියි ඔබ අපේ channel-ේ subscribe කරලා නැත්නම් අපි ඔබට ආරාධනා කරනවා දැන්ම අපේ channel-ේ subscribe කරන්න ඒ වගේම වෙනද වගේම අපේ ආදරණීය පාලකතුමා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ කතාබහට එකතු වෙන්න ඉතින් අපේ ආදරණීය පාලකතුමාව අපි ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මේ පාලකතුමා බෙතනි ජීවන ක්‍රිස්තියානි මධ්‍යස්ථානයේ සහකාර දේවගැති පාලක ලෙස්ටර් පීටර්ස් පාලකතුමාව අපි ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා සුබ දවසක් පාලකතුමනි බොහොම සුබ දවසක් පාලකතුමනි මේ කතා කරන්නේ අන්ත ක්‍රිස්තු කියලා යම් කිසි පුද්ගලයෙක් ගැනද එහෙමත් නැත්නම් පුද්ගල කොට්ටාශයක්ද නැත්නම් බලවේගයක්ද මේක ඔක තමයි තේින් ප්‍රශ්නේ දැන් නේද කවුද මේ අන්ත ක්‍රිස්තු කියන්නේ හැමෝම අහන ප්‍රශ්නයක් මේක නවත් ඔබ දන්නවද මුළු බයිබලෙම පරිච්ඡේද 4යි තියෙන අන්ත ක්‍රිස්තු ගැන අන්ත ක්‍රිස්තු කියලා නම තියෙන පරිච්ඡේද 4යි තියෙන්නේ අපි ඉස්සරම කතා කරා මතකද ලකුණක් ගැන එක පදයයි තියෙන්නේ ඉතින් අපි බොහෝ ගැන ලකුවර මේ ගැන හිතුවාට බයිබලේ අපිට පේනවා මේ හරි සුළුවට මේ ගැන කතා බහ කරන්නේ නමුත් අපිට අන්ත ක්‍රිස්තුගේ ස්වરૂපය නැත්නම් අන්ත ක්‍රිස්තු කියන පුද්ගලයා වගේ කෙනෙක්ද කියන එක අපිට බයිබලේ පුරාටම පේනවා විශේෂයෙන්ම විතර කතා කරන දානියෙල් පොතේ ගොඩක් දේවල් විතර කතා කරනවා විදි දෙයකට කතා බහ කරනවා සමහරු හිතනවා මේ අන්ත ක්‍රිස්තු කියන්නේ යුදෙව්වෙක් වෙන්න ඕනේ කියලා සමහරු කියනවා මේ අන්ත ක්‍රිස්තු අංජාතිකරෙක් වෙන්න ඕනේ කියලා අන්ත ක්‍රිස්තු අංජාතිකරෙක් වෙන්න කියන මිනිස්සුෝ ගන්න ස්ථානය ඇවිල්ලා දානියෙල් 7 උන් දානියෙල් 7 දිහා බලලා හොන්ට දකින්න දේ තමයි මේ කතා කරන්නේ ඇන්ටියොක් එපොෆෙනි කියන මිනිස්සයා ගැන ඉතින් ඇන්ටියොක් එපොෆෙනි ඇවිල්ලා සිරියාව ජාතිකෙක් ඕ අනිවාර්යෙන්ම අංජාතිකරෙක් සමහර විටම අංජාතිකරෙක් කියලා ඒකට හේතුව ඇවිල්ලා උන් දානියෙල් 7ෙන් තමයි මේක ගන්නෙ දානියෙල් 7 අපිට පෙන්වුම් කරනවා මේ අන්ත ක්‍රිස්තු කියන පුද්ගලයා අරගෙන පෙන්වුම් කරන ආකාරයෙන් අපි හිතනවා මේ ඇන්ටියොක් එපිෆනි කියන මිනිස්සයා කියලා. ඉතින් ඇන්ටියොක් එපිෆනි ඇවිල්ලා සිරියන් ජාතිකෙක්. එහෙනම් අනිවාර්යයෙන්ම අංජාතිකරෙක්. ඉතින් ඒ නිසා මේ මතේ ඉන්න අය හිතනවා මේ කතා කරන්නේ අවසාන කාලෙන්ට යන කෙනා මෙවැනි කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ਉਹ අනිවාර්යයෙන්ම අංජාතිකරෙක් වෙන්න ඕනේ කියලා. යුදෙව්වෙක් කියලා මේ අන්තක්‍රිස්ත යුදෙව් කියලා කියන මිනිස්සු ගන්න පදය තමයි ඒගොල්ලෝ උපත්ති පොතේ 50න් කතා කරන්නේ. එතන කතා කරන දාන් කියන ගෝත්‍රයක් ගැන මේ දාන් ගෝත්‍රය ගැන කතා බහ කරනකොට උන් කතා කරනවා මේ දාන්ගේ ගෝත්‍රයේට යාකොබ් කතා කරන ආකාරයෙන් ඔය කතා කරලා කියනවා ඔබ ඇවිල්ලා සර්පෙක් ඔබ ඇවිල්ලා ඒ අස්සයාට දස්ත කරන කෙනෙක් කියලා. ඉතින් අපි නවතකාරය ගියොත් උප්පත්ති 3:15 ට දෙවියන් වහන්සේ අපිට දුන්නා එතන වාක්‍යයක් නේ. ඔකුව පුතෙක් කියනවා නේ. ඒතර සර්පෙක් ඉන්නවා දස්ත කරන්න යනවා. ඉතින් මේක දිහා බලලා ඔහුන් කියනවා මේක අනිවාර්යයෙන්ම යුදෙව්වෙක් වෙන්නවා කියලා. ඒ වගේම අපි කතා කරන්නේ අන්ත ක්‍රිස්තු ගැන. ඒ කියන්නේ ක්‍රිස්තුස් හා සමාන නේ නැත්නම් මම ක්‍රිස්තුස් කියලා එන්ට යන කෙනෙක් ගැන. ඉතින් එතකොට ක්‍රිස්තුස් වහන්සේ යුදෙවෙක් නිසා ඔවුන් හිතනවා මේ අනිවාර්යයෙන්ම එන්ට යන අන්ත ක්‍රිස්තු යුදෙවෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ ආගියුමන්ට් දෙක තමයි අපිට ඉදිරිපත් කරන්නේ. නමුත් බොහෝ අය හිතන්නේ නැත්නම් බොහෝ ආකාරයෙන් බලනකොට අපිට පේන්නේ අනිවාර්යයෙන්ම ඔව් යුදෙවෙක් වෙන්න ඕනේ කියන එක. නමුත් අපිට අනිත් පැත්ත විසිකලා දාන්න බෑ. නේ අපි දන්නේ නැහැ. ඉතින් ඒ මතවාදය තියෙනවා. නමුත් බොහෝ අය හිතන්නේ අනිවාර්යයෙන්ම මේ අන්ත ක්‍රිස්තු ඇවිල්ලා යුදෙව් ජාතිකෙක් ජේසුස් වහන්සේ වගේ කෙනෙක් ඒ වගේම ඇවිල්ලා ඒ වගේ දේවල් කරලා යුදෙව්වන්ව හරවලා මොකද ඔහු කරන්න යන හැම ගිවිසුමම ඔහු කරන්න යන්නේ යුදෙව්ව එක්ක. ජාන් ජාතිකවරුට බෑ යුදෙව්ව එක්ක ගිවිසුම් වලට එන්න. අනික ඔහු කරන්න හැම පොරොන්දුවක්ම කරන්න යන්නේ යුදෙව් ජාතිකන්ට. ඒ වගේම අපි කතා කරනවා හෙසිකියල්ගේ දේව මාලිගාවක් ගැන. ඉතින් හෙසිකියල්ගේ දේව මාලිගාවේ තමයි මේ රූපය තියන්නේ. හෙසිකියල් දේව මාලිගාවේ තමයි ඔහු කියන්නේ මම දෙවියන් වහන්සේ කියලා. එතකොට අංජාතිකරට දේව මාලිගාවට යන්න බෑ. ඉතින් මේ කරුණු කාරණා අරගෙන තමයි බොය හිතන්නේ මේ අන්ත ක්‍රිස්තු අනිවාර්යයෙන්ම යුදෙව් ජාතිකෙක් වෙන්න ඕනේ කියන එක. අපි දෙවනි පාඩමේ බලපොදුවේ තමයි මේ අන්ත ක්‍රිස්තු කියන කෙනා හැම දෙෙම උපරිම ස්ථාන්ට යන්න යනවා. ඔහු හොඳ බුද්ධිමත් එක් වෙන්න යනවා. ඒ වගේම හොඳ හමුදා නායකයෙක් වෙන්න ඕනේ. එත් එක්කම ඔහුට මුදල් ගනුදෙනු ගැන පුළුල් දැනුමක් තියෙන්න අවශ්‍යයි. එතකොට ඔහු මම දෙවියන් වහන්සේ කියලා කියන තරම් ඔහුට හොඳට ආණ්ඩු කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. අපි දෙවනි පාඩමේ ඔක්කොම ගැන කතා කරා. ඉතින් ඔහු යුදෙව් ජාතිකෙක් වෙන්න ඕනේ කියලා අපි දැන් පැහැදිලි කරා. අපි තව පැහැදිලි කරන දෙයක් තමයි ඔහු එතනදී හරි
උසස් කෙනෙක් හැටියට බුද්ධිමත් කෙනෙක් හැටියට ඕ අපිට ඔහුගේ රූපය පෙන්වන්න ගන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් තමයි අපිට නිකන් මිනිස්සෙක් කියන පුද්ගලෙක් ගැන අපි ගිය පාර පාඩමාලාවේ කතා කරා අනිවාර්යයෙන්ම මිනිස්සෙක් වෙන්න ඕනේ. බහම ප්‍රශ්නෙට උත්තරේ ඒකයි. අනිවාර්යයෙන්ම කෙනෙක් වෙන්න ඕනේ. ඒක සිස්ටම් එකක් වෙන්න බෑ. එහෙම නැත්නම් භාණ්ඩයක් වෙන්න බෑ. එහෙම නැත්නම් ආගමක් වෙන්න බෑ. නිකායක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මේක තනි පුද්ගලෙක් වෙන්න ඕනේ අපිට බයිබලෙ පෙන්වන්න කරන ආකාරය. ඉතින් ඒ ආකාරයෙන් බලනකොට අපිට මම කිව්වා අපිට කිව්වා අපිට තියෙන්නේ පද හතරයි මේ ගැන කතා කරන්න කියලා. ඒ පද හතරට ගිහිල්ලා අපි බලමු මේ අන්තක්‍රිෂ්ඨ කොයි වගේ කෙනෙක්ද කියලා. අපිට පළවෙනි ස්ථානයේ තමයි අපිට හම්බ වෙන්නේ 1 යොහාන් 2:18. 1 යොහාන් 2:18 දී කතා කරලා කියනවා අන්තක්‍රිෂ්ඨුලා එන්ට යනවා කියලා. අපි මේකත් දෙවෙනි පාඩමේ කතා කරා. මේ අන්තක්‍රිෂ්ඨුලා එන්නේ ඇයි මේ අන්තක්‍රිෂ්ඨුල මග පෙන්වන්නට. ඉතින් අන්තක්‍රිෂ්ඨුලා එනවා නම් අන්තක්‍රිෂ්ඨ කෙනෙකුට මග පෙන්වන්නට එනම් අපිට අර ඉස්සලා කිව්වා වගේ අනිවාර්යෙන් පුද්ගලෙක් වෙන්න ඕනේ. නේ? ඒක සිස්ටම් එකක්වත් භාණ්ඩයක්වත් නැත්නම් ආගම නායකයෙක්වත් වෙන්න බෑ. ඒත් එක්කම අපි දකින්න දෙය තමයි මේ අන්තක්‍රිෂ්ඨ ගැන අපි කතා බහ කරනකොට ඔහු හැම අංශයෙන්ම යම් නායකත්වයක් දරන්න යනවා නම් එහෙනම් ඔහු හොඳ උගතෙක් වෙන්න අවශ්‍යයි. නේ? ඒත් එක්කම හොඳ හොඳ පෞෂ්‍යක්තියක් තියෙන්න අවශ්‍යයි. මොකද ඔහුට පෙනී සිටින්න නම් මම දෙවියන් වහන්සේ කියලා එතකොට ඒ සමහර අපි කතා කරන දේවත්වයේ දේවල් පවා ඔහුට තියෙන්න අවශ්‍යයි. ඉතින් අපි අන්තක්‍රිෂ්ඨ සොයනවා නම් නිකන් මිනිස්සෙක් අතරේදී අපි බලන්න ඕනේ මේ වගේ දේවල්. අපිට ඒ වගේම එක ජොහන් 2:22 කතා කරලා කියනවා ඔහු ප්‍රතික්ෂේප කරන්නට යනවා මේ ක්‍රිස්තුස් වහන්සේව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේව නැත්නම් අපි කතා කරන මෙසියස් තුමාව. ඔබ දන්නවා මෙසායා නැත්නම් මෙසියා කියන වචනය හෙබ්‍රු භාෂාවෙන් එතන කතා කරන්නේ ආලැපලක් තැනත්තා ගැන. අපි මෙසියස් තුමා කියලා කියන්නේ අපි ගැලුම්කාරයා හැටියට. එතකොට ඔව් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඔහු මේ ගැලවීම කියන එක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මොහු අපිට පෙන්වුම් කරන්න යනවා මේ ගැලවීම කියන්නේ බොරු කතාවක්. මේ ගැලවීම කියන්නේ අපිට කිසිම උමනාවක් නැහැ. මොකද අපි ගැලවෙන්න නම් අපිට ගැලවෙන ස්ථානයක් තියෙන්න බෑ නේ? එතකොට සාතන් කියන කෙනෙක් නැත්තම් නේ ලෝකේ අවසානයක් නැත්තම් මේ ගැලවීම කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ නේ? නිරය කියන එක නැත්තම් නේ අපිට ගැලවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ਉਹ අපිට කතාවෙන් පෙන්වුම් කරන්න යන්නේ අපිට මේ ගැලවීම කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඒක කරන්නේ කොහොමද? ਉਹ මේ ක්‍රිස්තුස් වහන්සේ කියන එක අපිට අයින් කරලා පෙන්වුම් කරන්න යන්නේ. ඒත් එක්කම අපි දකින්න දේ තමයි මේ අන්තක්‍රිස්තු කියන කෙනා හැමතිස්සෙම පෙන්වුම් කරන්න දන්නේ ਉਹ දෙවිය කෙනෙක් කියලා. අපි ඒක බොහෝ අවස්ථාවල කතා කරා, බොහෝ ස්ථානවල කතා කරා. දැන් එතකොට අපිට ඇතු වෙන්නේ පිතුහලයේද ඇවිල්ලා ගැලවීමක් නැත්තම් දෙවි කෙනෙක් මොකටද? නේ? අපිට අපි කතා කරන කිතුණු භාෂාව නැත්නම් අපි කතා කරන ක්‍රිස්තියානි විදියට අපි කතා කරන දෙවි කෙනෙක් ගැන මොකටද අපිට ගැලීමක් ඕන හන්ද? අපි වෙනත් ආගම් වලට ගිහිල්ලා කතා බහ කරත් අපිට මේක පේනවා. ඔවුන් දෙවි කෙනෙක් අවශ්‍ය වෙන්නේ හොන්ට යම් දෙයක් ඕන හන්ද නේ? ඉතින් ඔබගේ අවසාන කාලේ මොකද්ද වෙන්නේ කියන එක නොඑක නොඑක ආකාරයක කතා කරන්න පුළුවන්. නමුත් ඒක යහපතක් වෙන එක ගැන අපි කතා කරන්නේ. එහෙනම් මෙයා දෙවි කෙනෙක් නම් ගැලවීමක් නැත්නම් මොකද්ද මොහු කරන්න හදන්නේ? අපිට එතනින් පේන දේ තමයි මොහු කරන්න හදන්නේ මොකද්ද? මොහු මේ එක ආකාර ආණ්ඩුවක් හදලා මම තමයි මේ ආණ්ඩුවේ ලොක්කා කියලා පෙන්වුම් කරලා අපිට පෙන්වුම් කරන්න යන්නේ ඔබට ගැලවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට පුළුවන් නම් මේ ලෝකේ මම කියන ආකාර ජීවත් වෙන්න, ඔබට පුළුවන් නම් මගේ අන පිළිපදින්න, ඔබට පුළුවන් නම් මම යන ගමනේ යන්න. එතකොට ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක තමයි ਉਹ පෙන්වුම් කරන්න යන්නේ. ඒ ආකාරයෙන්ම 1 යොහාන් 4:3 අපිට කතා කරලා කියනවා ඔහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, දැන් අපි කතා කරන්නේ මිසියස්තුමා ගැන නෙමෙයි, ඔහු යේසුස් වහන්සේගේ දේවත්වය වැඩක් නැහැ කියලා පෙන්වුම් කරන්න හදනවා. එතකොට යේසුස් වහන්සේගේ දේවත්වය නැත්තම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නෙමෙයි නම් එතකොට ක්‍රිස්තියානි කියන ආගමෙන් වැඩක් වෙන්නේ නැහැ නේ? කොහෙද අපි කතා කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් හැමදේම වෙනවයි කියලා නේ? අපි කියනවා යේසුස් වහන්සේ නිසා අපි ස්වර්ගයට යනවයි කියලා. අපි කියන හැමදේම තියෙන යේසුස් වහන්සේ තුල කියලා නේ? එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන වචනයට වැඩිය යේසුස් කියන නම අපි ප්‍රතික්ෂේප කරෝතින් අයින් කරෝතින් එතකොට ක්‍රිස්තියානි ආගමෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද අපි කොයි ආකාරයෙන් කතා කරත්, මනුස්සයා කොයි ආකාරයෙන් කතා කරත් අද ලෝකයේ වැඩිපුරම බලපෑමක් ඇති කරන ආගම තමයි ක්‍රිස්තියානි ආගම. නේද? ඉතින් අනාගමෙන් මිනිස්සු මේක හද්දී සමාජයට ගියා නෑ නෑ කියලා. නමුත් අපි අවංක වුණෝතින් නේ අපි වාඩිලා කතා කරෝතින් අද වැඩිපුරම ලෝකේ ඉන්නේ කිතුනෝ නේ? අපිට එතන ප්‍රශ්නයක් තියෙනවා හැමෝම කිතුනද කියන එක. නමුත් අපි කිතුනෝ කියන එකේ තමයි වැඩිපුරම බලන්නේ. ඉතින් ඒ හන්ද මේ
ක්‍රිස්තියානි ආගමට තමයි මෝ වැඩිපුරම ගහන්න යන්නේ. අද වුණත් ඔබ ඔබ දකි හැම තිස්සෙම මිනිස්සු පොතක් ලිව්වත් ලියන්නේ ක්‍රිස්තියානි ආගමට විරුද්ධව. මිනිස්සු නැගිටලා කතා කරත් කතා කරන්නේ ක්‍රිස්තියානි ආගමට විරුද්ධව. මිනිස්සු ගොඩාක්ම පීඩා කරන්නේ කිතුනම්ද? ඉතින් එහෙනම් අපිට අද වුණත් බලනකොට පේන දේ තමයි මේ අන්තක්‍රිස්තු ලහ කියන කට්ටිය ඇවිල්ලා මේ අන්තක්‍රිස්තුට මඟ පෙන්වන කරත් ඔවුන් මේ ජේසුස් වහන්සේ කියන වචනේ නැත්නම් ජේසුස් කියන වචනය අයින් කරන්න අපෙන් හදන්නේ. ඉතින් අපිට අන්තක්‍රිස්තු හොයන්න තව ආකාරයක් තමයි අපිට පුළුවන් හොයන්න කවුද මේ වැඩිපුරම මේ ජේසුස් නම අයින් කරන්න හදන්නේ. නේ සමහරට ඌ ඇවිල්ලා කෙලින්ම ජේසුස් වහන්සේ දෙවි කෙනෙක් දෙවි කියලා කියන්නේ නැති වෙයි. නමුත් ඌ එක එක මාර්ග වලින් ගිහිල්ලා එක ක්‍රමයේද වලින් ගිහිල්ලා නේ අපි සිංහල භාෂෙන් කියන ගේම් ගහනවා කියලා නේද? මොන එක එක දේවල් අරගෙන ඌ බලයි මේ නම අපෙන් ඉවත් කරන්නට. ඒ ආකාරයෙන්ම 2 යොහන් අපි මෙතෙක් කල් කතා කරේ 1 යොහන් ගැන අපිට 2 යොහන් 1:7 අපිට පෙන්නුම් කරනවා. ඔහු මේ දෙවනි ඒම අයින් කරන්න යන්නේ. ඔහු මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි ඒම ප්‍රතික්ෂේප කරන්න යන්නේ. ඉතින් ඔහුට පුළුවන් වුණා නම් පළවෙනි එකෙන් ජේසුස් වහන්සේ නැහැ කියලා කියන්නේ. ඒතර පළවෙනිමත් ඉවරයි. නමුත් එතන උත්සාහය මිස් වුණොතින් ਉਹ මොකද කරන්න යන්නේ? ਉਹ මේ දෙවෙනි ඒම ඕනේ නැහැ. එතකොට මිලේනියම් කියන අවුරුදු 10 ඕනේ නැහැ. නේ? ස්වර්ගය ඕනේ නැහැ. නේ? මේ ඔක්කොම දේවල් ਉਹ එකින් එක එක ඉවත් කරන්න යන්නේ එක හේතුවකට. එකම හේතුවකට. මොකද ජේසුස් වහන්සේගේ දෙවෙනි ඒමත් එක්ක අපේ කතා කරන මේ අවුරුදු 10 එක්ක සහ ස්වර්ගෙත් එක්ක එක දෙයක් තියෙනවා. ඒ තමයි විනිශ්චය. අපි හැමෝම විනිශ්චයට යන්න යනවා. නේ අපි මේ ගැන අවසානයේ කතා කරන්න යනවා. අපි 6 වෙනි පාඩම වෙන්න යන්නේ මේක විනිශ්චය ගැන. දැන් විනිශ්චයක් නැත්තම් පාපෙට මොකද වෙන්නේ? පාපේ වැඩක් නැහැ නේ. අපිට විනිශ්චයක් නැත්තම් පාපයක් වුන්නේ නැහැ. අද වෙනත් අපි ලෝකෙදියා බලුවොතින් උසාවිය නෙමෙයි නම් නේ, පොලිසිය නෙමෙයි නම් එතකොට නේ අපිට මේ අපි කරන වැරදි වලට නේ. ඒ වගේ මේ අන්තක්‍රිස්තු මොකද කරන්න යන්නේ? ඔහු මේ දෙවණියම අයින් කරපුවාම ඒ එක්කම අයින් වෙන දේවල් එක්ක අපිට පේන දේ තමයි එතකොට අපිට විනිශ්චයක් නැති හන්දා අපිට අපේ ජීවිතය අපිට ඕනාකාර ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒකටත් ඔහු එකක් කියන්න යන්නේ. මොකද අපිට ඕනාකාර ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒක එන්න ඕන යාගේ යටතේ. යාගේ නීති රීති යටතේ. ඉතින් අන්තක්‍රිස්තු සම්පූර්ණ පාලනයක් ගේන්නනවා අපි හැමතිස්සෙම කූඩු කරලා තියාගන්න කොටු කරලා තියාගන්න ඔහුගේ පාලනය යටතේ. නමුත් මේත් එක්කම අපිට පේන දේ තමයි මේ දෙවියෝ දෙවියන් වහන්සේ ගැලවීම කියන දේවල් ඔව් ඉවත් කරන්න යනවා. මොකද ඔහු තමයි දෙවියන් වහන්සේ. ඉතින් අපි ඔක්කොම ගොන් කරලා කතා කරොත් අපිට පේන දේ මොකද්ද? අන්තක්‍රිස්තු කියන්නේ කවුද? ඔව් යුදෙව්වෙක්ද අංජාතකෘද්ද කියන එක අපිට ආගියුමන්ට් එකක් තියෙනවා. ඒක ඔබ ඕනේ බයිබලයේ කියවල හරියාකාරව දැනගන්න. නමුත් මම ඔබට කියන්නේ යුදෙව්වෙක් කියලා. මම ඔබට කරුණා කාරණා කියන්නේ පෙන්නුම් කරා. ඒත් එක්කම අපිට පේන දේ මොකද්ද? ඔහු තමයි අවසාන ආධිපත්‍ය ගන්ට යන්නේ. ඔහු තමයි හැමදේම උඩ හිට ගන්ට යන්නේ. අපි ඒත් එක්කම බැලුවේ මොකද්ද? ඔහු හොඳ බුද්ධිමත්ෙක් වෙන්න යනවා. ඉතින් අපි හවු වෙන්න හරිම ලේසියි. මොකද ඔහු හොඳ බුද්ධිමත්ෙක් වෙන්න යනවා. හැම ෆීල්ඩ් එකෙන්ම හැම අංශයෙන්ම හොඳ බුද්ධිමත්ෙක් වෙන්න යනවා. ඉතින් අපිට සමහරවිට කතා කරලා ආගය කරලා ඔහුත් එක්ක දිලන්න බැරි වෙයි. නමුත් අපි විශ්වාස අපි තියා ගන්න අවශ්‍යයි. මේක තමයි අවශ්‍ය. නේ අපි හැමතිස්සෙම හිතන්නේ අපි ආගියුමන්ට් වලින් දේවල් දිනා ගන්න නේ. නමුත් මතක තබා ගන්න අපිට ආගියුමන්ට් එක දිනන්න පුළුවන්. අපිට මනුස්සය දිනා ගන්න බැරි වෙයි. ඒත් එක්කම අපි දැකින දේ මොකද්ද? ඔව් හැමතිස්සෙම කියන්න යනවා මම තමයි දෙවියන් වහන්සේ. ඉතින් මම දෙවියන් වහන්සේ නම් අනිත් දෙවුරු අවශ්‍ය වෙන්නේ නැහැ. ඕක තමයි අපි අන්තක්‍රිස්තු කවුද කියන එක අපි හඳුනාගන්නේ ආකාරයෙන්. එතකොට පාලකතුමනි මේක මට දැනෙන්නේ ඒකේ මීට කලින් ලෝකේ වෙලා තිබෙන්නේ නැති දෙයක් වගේ. ඒක එක මිනිස්සෙක් විසින් මේ මුළු ලෝකෙම පාලනය කරන්න යනවා, මේ මුළු ලෝකෙම අධිපතිකම් කරන්න යනවා නම් කොහොමද මේ මිනිස්සයා මේක කරන්න යන්නේ? ඔය එක ප්‍රශ්නයක්. මොකද මේක මිටිස්ලා මේක වගේ දෙයක් දැකලා නැහැ. මිටිස්ලා මේ වගේ දෙයක් වෙලා නැහැ. නේ අපිට බොහෝ අය උත්සාහ දරුවා. අපි දකිනවා හිට්ලර් වගේ මිනිස්සු උත්සාහ දරුවා ලෝකේ පාලනය කරන්න. නමුත් කොද දෙක වුණේ නැහැ. මොකද මිනිස්සු හිටගත්තා. ඉතින් අපිට හරි අමාරුයි හිතාගන්න මේ එක මිනිස්සෙක් කොහොමද මේ කරන්න යන්නේ කියන එක. අපි දන්න දේ තමයි අපිට බොහොම පැහැදිලිව පේන දේ තමයි අපිට මේ ග්ලෝබල් විලේජ් කියන සංකල්පයෙන්ට යනවා. ග්ලෝබල් විලේජ් කියන සංකල්පය ඇවිල්ලා මුළු ලෝකෙම එක ගමක් වගේ වෙන්න යනවා. එතකොට ලෝකෙම එක ගමක් වගේ වුණාම හැම මුදල් නෝට්ටුවක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. දාදා දවසොත් අපි ගත්තොත් ඩොලර් තියෙනවා, රුපියල් තියෙනවා, මාක් තියෙනවා. නමුත් දැන් මුළු ලෝකෙම එක ගමක් වුණාම එක කරන්සියයි එක මුදල් නෝට්ටුවයි. ඔබ දන්නවා අපි දැන් තොපට ගැන කතා කරන්න යනවා. මුදල් නැති කාලය ගැන අපි කතා කරන්න යන්නේ. ඉතින් මුදලක් නැති කාලයක් වුණාම කොහොමද නෝට්ටුව අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් එක්කම දකින්න දේ තමයි මේක එක ගමක් වුණාම එතකොට එක පාලනයක් නේ. අපිට දැන් රටවල් ගොඩක් තියෙනවා.
ඒ නගරවල් ගොඩක් තියෙනවා ප්‍රොවින්ස් ගොඩක් තියෙනවා ඒ හන්ද මේක පාලනය කරන්න ගොඩක් මිනිස්සු අවශ්‍යයි නමුත් මේක නිකන් ග්ලෝබල් විලේජ් එකක් වුණොත් මේක හැමදේම එක පාලනයකටද එන්න සිස්ටම් එකක් හදුවොත් අපිට එක පාලනයක තමයි අවශ්‍ය වෙන්නේ ඒත් එක්කම දකින්න දෙය තමයි එක ආගමක් තියෙන්න යනවා එතකොට අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපි රටවල් රටවල් ගියා අපි කියනවා මේක කතෝලික රටක් නේ මේක මුස්ලිම් රටක් මේක බෞද්ධ රටක් නේ අපි රටවල් වෙන් කරලා තියෙනවා උන්ගේ ආගම හැටියට නමුත් මුළු ලෝකෙම එක ගමක් වුණාම ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ මේක එකම ආගමක් එතකොට අපි තේත් එක්කම දකින්න යන දේ තමයි මේ මුළු ලෝකෙම ඒකාකාර විදියට ගමන් කරන්න යනවා නම් එක එක ගමකට ගමන් කරන්න යනවා නම් අපිට එතකොට මේ අපේ සංස්කෘතිය නේ අපේ ජීවන ක්‍රමය අපේ ඇඳුම අපේ භාෂාව අපි බලන ආකාරය මේ ඔක්කොම ස්ට්‍රීම්ලයින් මේක ඔක්කොම එකක් වෙන්න යනවා දැන් වෙලා තියෙන්නේ අපේ යුරෝපේ රටේ සංස්කෘතිය වෙනයි ආසියාවේ සංස්කෘතිය වෙනයි අපේ ඇඳුම වෙනයි අපේ භාෂාවල් වෙනයි නේ අපි බලන ආකාරය වෙනයි මේ ඔක්කොම නැති වෙනවා මේක එක විලේජ් එකක් වුණාම අපිට මතක ඇති අපි මේ ගැන කතා කරන අපිට මතක එනවා ඇති මේ බාබෙල් කොට ගැන නේද රයිට් මේක බොහොම ඉස්සර උත්සාහ දරුවා නිම්රොඩ් කියන පුද්ගලයා මේක ගේන්න ඉතින් අපි දකින දේ තමයි ඒ කාලයට නැවත පියනවා අපි නැවත ඉස්සරට යනවා නෙමෙයි අපි නැවත පස්සට යන කතාවක් අපිට පේන්නේ මේක කරන්න යන ආකාරය ඇවිල්ලා මේ හැම දෙෙම එකම දෙයකට ගෙනල්ලා එක සිස්ටම් එකක් ඇති කරපුවම ඒක එක පාලනයක් කරන්න පුළුවන් අපිට පැහැදිලිද දැන් නේ ඔබගේ ඔබගේ ගමේ ග්‍රාමසික මහත්තු 75ක් නැහනේ නේද ඔබේ අපි ගමක් ගත්තොත් ඒක පාලනය කරන එක මිනිස්සෙක් ඇති මොකද හැම දෙෙම එක ආකාර විදියට යනවා නම් දැන් මේකේ හොඳක් තියෙනවා නේ ඔබ දන්නවනේ අන්ත ක්‍රිස්තු ඔක්කොම පිළිගන්න යනවා දැන් අපිට මෙතෙක්කල් මේක කරන්න බැරි වුණේයි මිනිසුන්ගේ පිළිගැනීම තිබුණ නැති අන්ද නේ අපි කතා කරා හිට්ලර් වගේ මිනිස්සු මේක උත්සාහ දරුවා ඊට වැඩි මිනිස්සු උත්සාහ දරුවා නෝ දරුවනේ ඇයි මිනිස්සු පිළිගත්තේ නැහැ දැන් මිනිස්සු මේක පිළිගන්න යන්නේ ඇයි මිනිස්සු මේක පිළිගන්න යන්නේ අපි මුදල් නැති කාලයකට ආපුවාම අපි කිව්වොත් මුදල් අවශ්‍ය නැහැ ජීවත් වෙන්න ඔබගේ බැංකුව ගිනුමට හරි මොනහට හරි සිස්ටම් එකකට සල්ලි යනවා ඔබට තියෙන සුපර් මාකට් එකට ගියා ඔබට ඕන කරන බඩු ගත්තා ඔබ එළියට ආවා ඔබගේ බැංකුවෙන් ඒ වෙන්ට වෙන දේවල් ඔක්කොම වෙනවා ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකට හොරකම නැතු වෙනවා කට තොරකම් කරන්න බෑ නේ කට වංචා කරන්න බෑ ඒතර අර කඩේ ගාන මේකයි මේ කඩේ ගාන මේකයි කියලා දෙයක් නැහැ ඔක්කොම තියෙන එකම ගානක් ඉතින් ඒක හොඳ පැත්තක් තව දෙයක් තමයි එකම ආගමක් වුණාම මේ ආගම් ප්‍රශ්න නැහැ අද බිනිමරන්නේ ආගම් ප්‍රශ්න හන්දනේ නේ අද මිනිස්සු බෝම්බ ගහනවා අරක කරනවා මේක කරනවා මේ ආගම් ප්‍රශ්න හන්ද නවත් එකම ආගමක් වුණාම දැන් ආගම් ප්‍රශ්නයක් නැහැ ඉතින් මිනිසුන්ට දැන් ගිහිල්ලා මෙතනට බෝම්බ ගහන්නයි අරයට කෑ ගහන්නයි මෙයාව මරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද අපි එකම ආගමක් ඉතින් මහත් වූ සාමයක් එන්ට යනවා ඒත් එක්කම අපිට තියෙන එකම භාෂාවක් නම් අපිට භාෂා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ අද මිනිස්සු රටවල් වලට යන්න බයයි මොකද අපි දන්නේ නැහැ ඒකල කතා කරන භාෂාව අද සමාජෙ මේ අපිට අපි යම් යම් තැන්වල රැවටෙනවා මොකද ඒගොල්ල දන්නා නම් අපි මේ භාෂාව දන්නේ නැහැ කියලා ඒගොල්ල ඒගොල්ලගේ භාෂාවෙන් කතා කරලා අපිව රවට්ටනවා ඉතින් එකම භාෂාවක් වුණා මේ දේ වෙන්නේ නැහැ ඒත් එක්කම අපි ඉගෙන ගත්තොත් එකම විදියට ජීවත් වෙන්න අපි ඇඳුම එකම දේ වුණාම ඒක එතන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ඉතින් මේකෙන් වෙන්නේ බොහෝ අද කතා කරන ප්‍රශ්න පීඩා කරදර අඩුපාඩුකම් නැතු යන්න යනවා දැන් මේ නිසා මිනිස්සු මේකට කැමති වෙන්න යනවා අපි හැමෝටම ඕනේ සාමයනේ නේ යුද්ධ 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 අපිට සාමයක් ඕනේ අපි දකින්න අපි ආර්ථිකය කඩා වැටිලා ඉතින් ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ දැන් එකම මුදලක් තියෙන්නේ මේ මුදලේ පාලනය කරන්න අපි නෙමෙයි මේ මුදලේ පාලනය කරන්නේ අපිට වඩා බලවත් අපිට වඩා හොඳ බුද්ධිමත් කෙනෙක් ඉතින් අපි මුදල එතකොට සේෆ්ගාඩ් එකක් තියෙනවා ඒත් එක්ක අපිට පේනවා දැන් අපිට මේ නේ අරයා කියන විදිහටයි මෙයා කියන විදිහටයි අර නිකායට මේ නිකායට යටත් වෙන්න ඕනේ නැක මාගමක් තියෙන්නේ ඉතින් මේවා දිහා මේ ආකාරයෙන් බලනකොට සාමාන්‍ය මිනිස්සයාට නැත්නම් ජේසුස් වහන්සේව නොදන්න මිනිස්සයාට හිතනවා මේක හොඳයි මේක ලස්සන දෙයක් අපි මෙතනට යමු නේ අපි මෙයාට ස්ථානයක් දෙමු මෙයාට අපි ට්‍රයල් එකක් දෙමු කියන ස්ථානට අපි එන්ට යනවා ඉතින් කොහොමද මේ මිනිස්සයා මේ කරන්ට යන්නේ මේ ආකාරයෙන් මෙතන අපිට පේනවා නීතිය කියන එක නැතුව යන්න යනවා නේ එතකොට අපි එකම ආගමක ඉන්නවා නම් අපි එකම සංස්කෘතියක ඉන්නවා නම් අපේ මුදල් එකම දෙයක් වෙනවා නම් එතකොට එකම නීතියකුත් මෙතන වැඩ කරන්න ඕනේ මේක තමයි වැදගත්ම දේ මොකද අපි එකම නීතියකට ආපුවාම එතකොට මේ මෙතන සමහර අයට ඇවිල්ලා මේ නීතියට විරුද්ධව කතා කරන්න විදියක් නැහැ මොකද නීතිය පාලනය කරන්න එකම ස්ථානයකේ නේ අද බූසාවට ගියොත් ලෝයර්ස්ලාට පුළුවන් ඕන දෙයක් කරන්න නේ එතකොට නඩුකාර හඳුරන්න පුළුවන් එයාගේ තීරණයක් ගන්නට නමුත් අපි සාමාන්‍ය ආකාරයෙන්
එක්කම නීතිය තියෙන එක්කම මිනිස්සෙක් යටතේ නම් එතකොට ඕනනම් නීතිය ලෝකෙම එතකොට ඔහුට නීතිය ඕන තරකට ගෙනියන්න පුළුවන්. ඔහුට ඕන ආකාරයක වෙනස් කරන්න හරි ගස්සන්න ඔහුට ඕන දේවල් එතන කරන්න පුළුවන්. එතකොට වෙන දේ තමයි සාමාන්‍ය මිනිස්සයා වැරදි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වැරද්දක් නැහැ. නීතියක් කියන එකක් හරියාකාරව නැති නිසා. ඉතින් මේවා ඔක්කොමත් එක්ක තමයි මිනිස්සු ඇවිල්ලා මේ අන්තක්‍රිස්තුවට තනක් දෙන්න යන්නේ ඌට එක පාලනයක් දෙන්න යන්නේ මොකද ඔහුන්ට ඕන විදියට මේ ලෝකේ බිහිවෙන්න යන ආකාර නිසා. එතකොට පාලකතුමනි දැන් ඔබතුමා කියන විදියට මේ මුළු ලෝකෙම එකක් විදියට කටයුතු කරන්න යනවා නම් ඒක අපි හිතලා බලනවම ඉතාම ටිකක් සංකීර්ණ මාතෘකාවක්. එතකොට කවුරුත් මේකට අකමැති වෙන්න යන්නේ නැද්ද? අකමැති වෙන්න යනවා නේ මම දැන් ඔබට පෙන්වන්න කරා කවුරුත් අකමැති නැහැ කියලා නේ. මොකද අපි හැමදේම වෙනවා ලස්සනට පේනවා නේ. අපිට ඕන කරන දේවල් වෙනවා සාමය ඇවිල්ලා තියෙන්නේ නේ. අපි දකිනවා දැන් අපිට ආගම් බෙහෙදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ගොඩක් දේවල් අපි කතා කරා මේක ලස්සන දෙයක් කියලා. නමුත් සමහර අය කැමති වෙන්නේ නැහැ. කොහොමද මේ සමහර අය තමයි ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් වෙන්න යන්නේ. ඒ තමයි බයි මමයි. නැත්නම් අපි වචනෙන් කතා කරනවා නම් ක්‍රිස්තියානි කියන මිනිස්සු නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රිස්තියානි කියන වචනේ තේරුමයි. අපි හිතනවා අපි ක්‍රිස්තියානි දෙමව්පියන්ගේ පුදුනාම අපේ බර්ත් සර්ටිෆිකේට් එකේ ක්‍රිස්තියානි කියලා නම තිබ්බම අපි ක්‍රිස්තියානි කියලා. අවුත් ක්‍රිස්තියානි කියන්නේ ජේසුස් වහන්සේ වගේ අය. ඉතින් ජේසුස් වහන්සේ වගේ අය මෙඩි විරුසිට ගන්න යනවා. ඇයි? ඒකට හේතුව ඇවිල්ලා ඒගොල්ලෝ දකින්න යනවා මේකේ පාලනය තුළ අපි දකින්න යනවා දෙවිහන් වහන්සේ නැහැ. මේක තමයි ලොකුම ප්‍රශ්නයක් ඉදුණන්ට. කිතුණට තියෙන ලොකුම ප්‍රශ්නය ඇවිල්ලා කෝ දෙවියෝ? කෝ දෙවියන් වහන්සේ? අපි අනිත් දේ දකින්න යනවා මොකද්ද? දැන් මේ අපි කතා කරා ගිය පාර පාඩමේදී නේ ගැලවීම කියන දේ නැහැ නේ. එතකොට ස්වර්ගයක් කියන දෙයක් නැහැ. ඒතර කිතුණට ප්‍රශ්නයක් ඇති වෙන්න යනවා. මේක වෙන්න බෑ. මොකද අපි දන්නවා ලෝකයක් මැවීමක් තියෙනව නම් අවසානයක් තියෙන්න ඕනේ. අපි ඒත් එක්කම දන්නවා අනිවාර්යයෙන්ම දෙවි කෙනෙක් අවශ්‍යයි මේ ලෝකය පාලනය කරන්න. මනුස්සයෙකුට අවිල්ලා දේවත්වයක් ගන්න බෑ. මොකද අපි දෙවියන් වහන්සේ කියලා වචනේ ගත්තාම උන්වහන්සේ සදාකාලික වෙන්න ඕනේ. උන්වහන්සේ ශුද්ධ වෙන්න ඕනේ. උන්වහන්සේ හොඳ වෙන්න ඕනේ. නේ? උන්වහන්සේට සියලු බලයක් තියෙන්න අවශ්‍යයි. ඉතින් මේක අපි දකින්න යන්නේ නැහැ. මේක නා නේ අන්තක්‍රිස්තු කෙනෙක් කෙනාටත් අපි ඒක දකින්න යන්නේ නැහැ. ඉතින් කිතුනට ලොකු ප්‍රශ්නයක් මේක වෙන්න යනවා. නමුත් අපි යනවා නේ අපි දන්නවා අපි කතා කරනවා මහා පීඩා කාලය ගැන. ඉතින් කිතුනට ලොකුම ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ. මොකද කිතුනා කියන කෙනාට අනිත් අය කැමති වෙන්න යන්නේ නැහැ. මොකද අනිත් හැමෝම මේකට කැමති. අනිත් හැමෝම මේකේ දනවා අලංකාර භාවයක් ලස්සනක්. නමුත් කිතුන එක දකින්නේ නැහැ. ඉතින් කිතුන මේට වැඩි මේට විරුද්ධ සිට ගන්න ගත්තාම කිතුනට තමයි ප්‍රශ්නයක් ඇති වෙන්න යන්නේ. නමුත් අපිට බයිබලෙ බොහොම පැහැදිලිව කියන දේ මොකද්ද? අවසාන කාලේ වෙනකම් සිතන් ඉන්න ආයට ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ආශිර්වාදය ඔබට තමයි. නමුත් කවුද හැමෝම මේකට කැමති වෙන්න යනවද? නැහැ. කවුද අකමැති වෙන්න යන්නේ? ක්‍රිස්තියානි වෙන අපි. ඇයි අපි අකමැති වෙන්න යන්නේ? දෙවියන් වහන්සේ නැති හන්ද ප්‍රධාන හේතුව ඒකයි. දෙවියන් වහන්සේ නැති හන්ද ඒත් එක්කම අපි දකින දෙයක් තමයි අපේ පාලනය. දැන් මේ හැමදේම තුල අපි දකින දේ තමයි අපේ පාලනය වෙන කෙනෙක් අරගෙන. දැන් මම කෙනෙක් නෑ නෑ මෙතන නේ. ඉතින් අපි ඒක ගැන තමයි ඊට පස්සේ කතා කරන්න අවශ්‍ය වෙන්නේ. පාලකතුමනි ඔබතුමා කීපවරක්ම කිව්වා මේ පාලනේ හොඳයි හොඳයි ඒක හොඳ එකක් වෙන්න යනවායි කියලා. එතකොට මේකේ ක්‍රිස්තියානි දරුවන්ට ප්‍රශ්න වෙලා තිනේ දෙවියන් වහන්සේ නැති එකනේ. ඉතින් එතකොට මේ දෙවියන් වහන්සේ නැති එකමද මේකට ඇත්තටම ප්‍රශ්නේ වෙන්නේ? ඔව් දෙවියන් වහන්සේ නැහැ කියන එක තමයි අපිට ලොකුම ප්‍රශ්නේ. අපි හොඳයි කියලා කියන ගොඩක් දේවල් වලට නේ. අපි කොමියුනිස්ට් වාදය ගත්තොත් ඒක හොඳයි. ඇයි? එතන පන්ති ભેදයක් නැහැ නේ. ආගම් ભેදයක් නැහැ. අපි කතා කරපු දේ වගේම තමයි. නමුත් ඔබ දන්න දේ මම දන්න දේ බොහෝ අය කොමියුනිස්ට් වාදය පිළිගන්නේ නැහැ නේ. බොහෝ යුද්ධ ඇතුළේ ඉන්න කොමියුනිස්ට් වාදය නිසා. ඉතින් අපි සමහර දේවල් හොඳයි කියලා කිව්වට ඒක එතර හොඳ නැහැ නේ. අද පවා සමහර මිනිස්සු ඉන්නවා මේ එක ආගම කියන සංකල්පේ නේ. ඔවුන් කියන එක දෙයියෝ ඉන්නේ නේ. අපි ඔක්කොම වෙන එකක මාර්ගවලින් මේ ස්ථානට යනවායි කියලා. ඉතින් අපි බලනකොට මේක හොඳයි ඉතින් නේද? එතකොට මේ නිකායවල ભેදවල් ආගම් ભેදවල් නැහැ. නමුත් අපි දන්නවා ඒක හොඳ නැති බව. බුහය ඒක පිළිගන්නේ නැහැ. මොකද අපි දන්නවා අපි ඒක යාකරෙන් කතා කරුවොත් අපිට ඉන්න ස්ථානයකට කවුද මේ දෙයියෝ කියන එක. ඉතින් අපි හොඳයි කියලා කිව්වට යම් දේවල් වලට ඇත්තටම ඒව හොඳ නැහැ. ඒවා අපිට දකින ආකාරයෙන් හොඳයි, අපිට හිතන ආකාරයෙන් හොඳයි, මොකද ඇත්තටම හොඳ නැහැ. ඉතින් දෙවි කෙනෙක් නැහැ කියන ස්ථානයේ හොඳ නැහැ කියන හේතුව මේකයි. දෙවියන් වහන්සේයි මිනිස්සු මැව්වේ. දෙවියන් වහන්සේ මිනිස්සයව මවන්න හේතුව වෙවිලා මේ මිනිස්සයාට
නිදහස යෝගී ජීවිතය ගෙනියන්න නේ ස්වාමින් වහන්සේ අපි දන්නවා අපි උපත පොතේ කියවලා තිනවනා නේ උපත එකේ අපිට බොහොම පැහැදිලිව මේ මැවීම ගැන කතා බහ කරනවා දෙකෙත් තුන් වහන්සේ ඒක එයා කර්ම කතා කරනවා දෙවියන් වහන්සේ මිනිස්සයව මැව්වේ 128 බොහොම පැහැදිලිව කියනවා මේ ලෝකේ පාලනය කරන්න නේ යටහත් කරන්න නේ බොහෝ වැඩි වෙන්න එත් එකම කතා කරලා කියනවා දෙවියන් වහන්සේ මිනිස්සයව මැව්වේ දෙවියන් වහන්සේ ස්වරූපෙන් ඉතින් දෙවියන් වහන්සේ මිනිස්සයාට අවස්ථාව දුන්නා හිතන්න කල්පනා කරන්න තීරණ ගන්න දැන් දෙවි කෙනෙක් නැහැ කියන ස්ථාන්ට අපි ආපුවාම එකෙනෙක් අපේ මුළු ජීවිතයම පාලනය කරන්න ගත්තාම අපිට වෙන දේ මොකද්ද අපේ දෙවියන් වහන්සේ දුන්න තෑග්ග අපිට නැතුව යනවා එහෙම නෙමෙයිද නේ එතකොට මේ මම කිරේ කෙනා නැහැ එතකොට මාව පාලනය කරන්න වෙන කවුරු හරි මගේ මුදල් පාලනය කරන්න වෙන කවුරු හරි නේ මගේ අතුලාන්තයේ තියෙන හැම දෙයක්ම එක නා දන්ට යන දැනගන්න යනවා නේ මම කොහෙද ඉන්නේ මම මොනවද කරන්නේ මොකද්ද මගේ අනාගතේ තියෙන සැලසුම් මේ හැම දෙයක්ම කෙනෙක් දැනගන්න යනවා එතකොට මගේ අර තියෙන අපි ඉංග්‍රීසියෙන් කතා කරන ඉන්ඩිවිජුවලිසම් කියලා. කියන්නේ මම කියන එක මමත්වයේ කියන එක ගැතු යන්ට යනවා. එතකොට වෙන්ට යන දේ තමයි අපිට අපිව කිසිම පාලනයක් නැතුව යන්ට යනවා. ඒත් එක්කම වෙන්ට යන දේ මොකද්ද? මම කියන කෙනාට යමක් හිතලා කරන්න බැරුව යන්ට යනවා. පැහැදිලි? එතකොට අර ස්වාමින් වහන්සේ අපිට දුන්න ඒ සියලු දීමනා නැතුව යන්ට යනවා. ඉතින් අන්තක්‍රිෂ්ට මොකද්ද කරන්න යන්නේ? දෙවියන් වහන්සේ මිනිස්යාට දුන්න හැම දීමනාවක්ම දෙවියන් වහන්සේ මිනිස්යාට දුන්නේ සම්පූර්ණ නිදහස නේ උන්වහන්සේ මිනිස්යාව මවලා ගිහිල්ලා කෙතේ තබලා කිව්වා මේක ඔබගේ කියලා නේ ඊට පස්සේ කිව්වා ගස් වලින් කඩාගෙන කන්න කියලා නේ උන්වහන්සේ කිව්වේ නෑනේ ඔයාගෙන කන්න කියලා මිනිස්යා කඩාගෙන කන්න කියලා බලින් සම්පූර්ණ නිදහසක් තිබුණා මේ හැමදේම අන්තිකෘෂ්ණ මොකද්ද කරන්න යන්නේ අපෙන් හොරකම් කරන්න යන්නේ හොරකම් කරලා ඔහුතෝ තබා ගන්නට යන්නේ ප්‍රපහැදිලිද හරිද ඔහු පෙන්නුම් කරන්න යනවා මේ ඔබට තිබුණ හැංගීම් දැනීම් නේ ගන්න පුළුවන් තීරණ මේ හැමදේම පාලනය කරන කවුද දැන් මම ඉතින් ඒ අපි එතනට ආපුවාම මේ දිවි කෙනෙක් නැහැ කියන සංකල්පයට ආපුවාම අපිට වෙනවා යම් ස්ථානයකට යම් කෙනෙක් යටතේ ජීවත් වෙන්න ඒක ස්වාමීන් වහන්සේ කැමැත්තක් නෙමෙයි ඒක දෙවියන් වහන්සේ අපිට කොහෙවත් බයිබලෙ පෙන්නුම් කරලා නැහැ ඒකට තමයි විරුද්ධව අපි සිට ගන්න යන්නේ ඒක විරුද්ධව තමයි අපි කතා බහ කරන්න යන්නේ අපි තව පැත්තෙන් ඕක ගැන කතා කරවොතින් अभी कौर कमी वहाल अभी कौर कमी तेने अभी अमृत सिंह की वहाल कम वेरदी अवसान खाले अंतकृष्ट रे अभी वो निकम वहालू रे अभी कमेत्ते वहालू वेटे ओ अभी तीन हेमदे मुरकम कर लमदेम ऊगे कर रहा अभी पालने कर रहा अभी तम मुणवागे उबगे निवस इन बलपेटी आवागे पल अंको मे अंडोने वर अंको एंडोने दिन देख अंडोने मनुष्यागे दिव्य देवत्ते मनुष्य दिव्यान्वास दुन्ने ए महिमे अब अब निका सते गान वेटन अब मेक दिख तुसन तुने दिख तुस दिखे तुने से कुल कथा करण मे अंतकृष्ट एंटे अने गोहमद ओ एंटे अने हरि सहलू बेटलू एक् ඔයවිල්ලා ඉස්ට්‍රැලික ගියුසුම් දාලා නේ මම හොඳ දෙයක් කරන්න යන්නේ කියලා පෙන්නුම් කරලා තමයි මේ ගියුසුම් ඔක්කොම කඩාගෙන නේ ඔහු ඔහුගේ පාලනෙට එන්න යන්නේ. ඒතර අපේ තව දෙයක් පෙන්නුම් කරන මෙතන ඔහු ඇත්තම බොරුකාරයෙක් නේ. ඇත්තම බොරුවක් ජීවත් වෙන්න යන්නේ. ජේසුස් වහන්සේ කිව්වා බොරුවේ පියා සාතන් කියලා නේ. ඒතකොට ඇත්තම අපි ඒ ආකාරයෙන් ඇතුළට තුනෝතින් අපි ඇත්තම සාතන්ට තමයි හිසනවන්ට යන්නේ. පාලකතුමනි මේ එතකොට දැන් ඔබතුමා සාතන් ගැනත් කතා කරා මෙතනදී සාතන් බොරුවේ සාතන් උපත කියලා කිව්වා බොරු වෙන්නේ සාතන්ගෙන් කියලා කිව්වා එතකොට මේ සාතන් වෙන්න බැයිද මිනිස්සෙක්ගේ ස්වරූපයෙන් එන්නේ අන්තක්‍රිස්තු විදිහට නෑ සාතන් අපි දන්න දේ තමයි සාතන් කවදාවත් එතනට එන්නේ නැහැ ඔබ වචනේ කියවලා තිබෙනවා නම් සාතන් කාගේ තුලටවත් ආවේ නැහැ සාතන් ආවේ ජුඩස් කතුල විතරයි නේ අපිට බොහොම පැහැදිලිව යෝහන් 10 වෙනි කතා කරලා කිව්වා කියනවා සාතන් ඇවිල්ලා පෙළඹුවා කියලා ජුඩස්. ඒ කියන්නේ මහත් වූ දෙයක් කරන්න. දෙවියන් වහන්සේව කුරුසෙ දෙවන්න. සමා වෙන පාලකතුමනි, ඒ වගේම මට කියන්න පුළුවන් ද දැන් බයිබලයේ විවිධාකාර කාලවල ගැන කතා කරනවා. එතකොට දැන් මේ අන්තක්‍රිස්තුවේ එන්නේ යන්නේ මොන කාලෙද? ඔව් අපි ඒ කාලේ ගැන කතා කරමු. ඒක පොඩ්ඩකින් මගේ ඉස්සලා බහපු ප්‍රශ්න මම උත්තරේ අවසන් කරන්න. ඒ උත්තරේ ඒතර අපිට පේන දේ තමයි මේ අන්තක්‍රිස්තු සාතන් මනමේ අන්තක්‍රිස්තු ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සෙක් අපි ඒක පැහැදිලි කරා සාමාන්‍ය මිනිස්සෙක් නමුත් ඔහු ක්‍රියාකලාපයේ ගෙනියන්නේ සාතන්ගෙක් ඒක හරි
अंतरिष्ट अदत्ती सातन पुल बल दरण सातन में होंगे गोलियो ना कथा देवदूतो ने घटिच देवदूत ये दे कर खबर अंतरिष्ट सातन वे सातन के विनम आकार कभी कथाकर कथाकर अंतरिष्ट सॉरी सातन अंतरिष्ट सह बुर प्रभुत् थिंग सातन वन में अंतरिष्ट प्रश्न बटकम अंतरिष्ट एने मिनस अंतरिष्ट के होने काले ओम होने अंतरिष्ट के क्रिस्ट के गेलुंगारे होयनो मिनसु होयनो मे अने प्रश्न उत्तर मनुष्य होयनो हेमदाम युद्ध हेमदाम बड़की विधाकार रोग मे वगैन कथाभा मिनसु इतना अने दंग हुई कौर हरी दिव्य दीवन हुई गल मट मतक मंग पोड़ काल मंग मट मतक सिंधु अग्गिया अने दंग इन ने के ऊर नम गल अने दंग इन दंग तम काले थिंग अंतकृष्ट कोई काल इंडिया मनुष्य गुड ओ बलापुर मे वगैन बीवेंट काले तम ओ एंटे अभी क्रिश्चियन बहुमे कथाकर अभी क्रिश्चियन कथाकर हतज्ञन दाल कथाकर हतज्ञन मे और हत अभी तुनामार तुनामार कड़न अभी कथाकर पाठमेदी अभी विश्वासकर महापीडा काल के महापीडा काल के मनुष्य जीवत अमार काल के बो पीडा वेटन काल के दे काले तम अभी विश्वासकर अंतकृष्ट के काले के मुकद मेक किट मट अमार काल के समारोह मेनस मेवन मत आगते समार मेनसान हद काल के तरक तरक मेक इगलगे अभी आत्माकरण गोमद ना उभय आत्माकरण स्वामी अमार काल के स्वामी मट पीडा के अभी हम आत्माकरण है अभी आत्माकरण स्वामी अब हद काल के इतनी बोहन अभी आत्मा वैसेनम दिव्यन्वहांस महिमहांतनम इवन काल के थिंग संहार मीन हों का कथाकर प्रश्न कई संहार मीन दिन हों का कितने अपेट क्रिस्टन अपेटमें महापीडा काल के मुखद मेवनी पालने कमती अति हंद मुखद मेक पिटिपस्थित देवा अभी दखीन हंद अभी दंड हंद मे आना मार्ग को दंड अब प्रश्न इतने कितने आट अभी कथाकर लकुन गेन नहीं लकुन तूट दंड बे दिकुन अंड बे ये लकुन तंग उबगे धर्वा स्कूल दाँड बेर वे मे भू 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 देवल वेट बुड़वा इतना एक अमार कालाकेंटे अपीट थिंग अड़ मंस मेक सा हुद कालक वेटे कोई विलाविद वेटे अभी कितने मे महापीडा काले के संहार मीन हुद कालेक्ना कितने वे अपीट इक अमार कार्यक वेटे इतकोट पाल दैंग हेम कि अंतक्रिस्त विरुद्ध मगड़ मेडिसल क्यूवा कितुनाकिन वचने प्रश्न अभी क्रिस्टियानी वेन्ने अभी हेमदा हेमेरद पल्लिगे हंदने वे अभी क्रिस्टियानी वेन्ने अभी बैबल कॉलेज की डिग्री गप हंदने वे अब क्रिस्टियानी वेन्न पुल एकम हेतु क्रिस्ट सुहांस मातु जीवत्न इतना क्रिस्ट सुहांस मातु जीवत्न इतना वेकटे जीवत्न बे क्रिस्ट सुहांस मातु जीवत्न से आत्मे मतलब तीन होनी विनात्मक तीन बेर इतना अभी कथाकर अभी पालने करें विनकन ने अभी अटहत्वें विनकन नीति रीति वल्ट ने तो अभी एक आगम वेट मम क्रिस्टियानी ना मट इतने अंड बेर मुकद मगे आगमतम ने मम कथाकर आकार मगे आगंधम आगम अभी कहना जेसुस क्रिस्ट स्वांसर दिव्यन नहीं के ने अभी कहना दिव्यान जेसुस स्वांसर तम अवसान दिव्यान वहांस के अभी आकार कथाकर अब अनिवार्य तव के कुे देवत्व नायकत्व तेड़े ऐ थिंक हेम की तुने मेकड़ अकमति वे क्रिस्टियान की वचने प्रश्न दी वह क्रिस्टियान वचने अनुकूल वचने पर इतकोट बणिवार निका ना मेक की तुने प्रश्न सामट उबत्के मेक हेल पल्यमी दे अब दिख पेतर पे कथाकर अतल प्रश्न एंड के थिंग अतल प्रश्न एक्की मुखा विरुद्ध कथाकर नवत की थिंग अभी कथाकर मारत का बट मंगिता बट वे हाप प्रश्न लगन अभी नवत मत का थिंग अब दाने हते विसीपाई आप हेमोम मे पदे दी मेघ फेमस पदे मे दाने हते विसीपाई अब कथाकर लगे ये
අවුරුදු 7 ගැන නේ ඉතින් අපි දකින දේ තමයි මේ අවුරුදු 3මාරයක අපි කතා කරන සුළු පීඩා කාලයක් කියලා දැන් අපි දැන් ඒක තමයි දැන් ඉදිරියට එන්න යන කාලය ඉතින් මේ මහා පීඩා කාලය තමයි අන්තක්‍රිස්තු වෙන්න යන්නේ කියලා අපි ඔබට බොහොම පැහැදිලි කරා මෙවැනි කෙනෙක් එවැනි කාලයක නැකිට්ටාම හැමෝටම අවධානය යන්න යන්නේ මේ කෙනාට මොකද අපි කතා කරා ඔහුගේ තියෙන ගති ලක්ෂණ බොහෝ දේවල් ගැන අපිට මැතේව 24 19 සිට 22 දක්වා මේ මේ ආකාරයෙන් ජේසුස් වහන්සේ කතා කරනවා උන්ස කතා කරලා කියනවා මෙවැනි කාලයක් ආපහු වෙන්නේ නැහැ කියලා උන්ස කියනවා මේවැනි කාලයක් තිබුණෙත් නැහැ මෙවැනි කාලයක් ආපහු වෙන්න යන්නේත් නැහැ කියලා ජේසුස් වහන්සේ කියනවා මෙවැනි කාලේ අඩුවුන් නැත්තම් කිටි කරේ නැත්තම් කවුරුත් කිසිම කෙනෙක් මේ ලෝකේ ගැලවෙන්නේ නැහැ කියලා නැත්තම් ගැලවීම කියන වචනට වැඩිය හොඳයි කවුරුත් මේ ලෝකේ ඉතුරු වෙන්නේ නැහැ කියලා ඉතින් මේ කාලේ කිටි කරන්න කියලා උන්වහන්සේ අපිට යාත්‍රා කරනවා ඉතින් අපිට පේනවා ජේසුස් වහන්සේ පවා මේ කාලයේදී බලන ආකාරවල පේනවා අන්තක්‍රිස්තුවේ කාලේ කිතුනාට වෙන්න යන පීඩණය ගැන උන්වහන්සේ පවා බලලා අපිට මේක බොහොම පැහැදිලි කරන කාලයක් කියලා අපිට තව ස්ථානක පේන දෙයක් තමයි මේ බයිබලයේ හැම අංශම අපි දකිනකොට අපි වහල්කමෙන් මිදවන්න තමයි දෙයක් වෙන්නේ නේ අපි දකිනවා මිනිස්සයා වැටුණාට පස්සේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඇවිල්ලා ඌව හොයලා නේ නැවතත් ඔහුලඟට ලඟ වෙන්න යනවා අපි දකිනවා මෝසස්ගේ කාලේ උන් වහල්කමට ගිහිල්ලා නැවතත් දෙවියන් වහන්සේ උන්ව පුරුන් දේශර ගේන්න හදනවා ඒතොර වහල්කමට වැටිච්ච නැත්නම් පාපයට වැටිච්ච අපිව ගලවන්න තමයි ජේසුස් වහන්සේ ආවේ ඉතින් මේ අන්තක්‍රිස්තුගේ වහල්කමෙන් අපිව ගලවන්න ස්වාමීන් වහන්සේ ලැස්තු සිටිනවා අපි ඒක තමයි ඊළඟ පාර කතා කරන්න යන්නේ පාලකතුමනි ඔබතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අන්තක්‍රිස්තු ගැන ඉතාමත් පැහැදිලි පුළුල් අවබෝධයක් අපිට ලබා දුන්නට ඒ වගේම ඔබටත් බොහොමෙම අපි ස්තුතිවන්ත වෙනවා අපිත් සමග දිගින් දිගටම රැඳී සිටිනවාට ඔබට මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට හැකියාව තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න අපේ මේ පාඩමාලාව අවසානයේ අපි සූදානම් ඉන්නවා ඔබගේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නත් ඉතින් අපි ඔබට කියන්න කැමතියි වගේම ලබන සතියේදී අපි ඉතාමත් විශේෂ මාතෘකාවක් ගැන තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ අපේ ඊළඟ වීඩියෝ එකත් එක්කත් ඔබ එකතු වෙන්න අපිත් සමග රැඳී සිටින ඔබට බෙහෙවින්ම ස්තුතියි ඔබ සැමට ජේසු පිහිටයි